ඔගොල දැකල ඇති සමහර ස්වාමීන් වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මං දැක්කාර බුදුගුණ කියනවා. ඔය බලංගොඩ රාද කියලා ස්වාමීන් වහන්සේ නමක් ඔගොල අහලා ඇති නේද? අහනවනේ. එතකොට මේ උන්වහන්සේ මං දැකලා තිනවා එළි වෙනකන් බණ කියලා තිනවා. සමහර ස්වාමීන් වහන්සේ එළි වෙනකන් චතුරාර්ය සත්‍ය කියන එළි වෙනකන් බුදුගුණ කියනවා. මේවා හරි වැදගත් භාවනාවකදී. රාත්‍රී කාලයේදී බණ අහන්න පුරුද සිහිය හොඳට දියුණු වෙනවා. සහ මේ බුදුගුණම අහනවා නම් එළි වෙනකම් බුදුගුණ අහන්න පුළුවන් නම් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් එළි වෙනකම් බුදුගුණ කියනවා නම් ඒක උන්වහන්සේගේ විශේෂ හැකියාවක් සහ ඒක අනුමෝදන් විය යුතු එකක්. ඒ වගේම තමයි ඒක අහන්න පුරුදුනොත් විශාල කුසලතා ප්‍රමාණයක් දියුණු කරගන්න පුළුවන්. එකක් තමයි වීරිය. එකක් තමයි හොඳ සිහිය. හොඳ ශ්‍රද්ධාවක්. මොකද එක දිගට බුදුගුණ පැය 6ක් 7ක් අහනකොට මේ සිත කියන දේ බුද්ධාලම්බන ප්‍රීතිය උපරිම මට්ටමකට ගේන්න පුළුවන් ධර්මශ්‍රවණි. ඒක විශාල අවස්ථාවක් ඕගොල්ලන්ට ලැබෙන. ඒ අවස්ථාව මගහැරගන්න එපා. දැන් මම දැකලා තියෙන සමහර අය දොස් කියනවා ඒවට. ඕගොල්ලෝ හිතන්න එපා කවදාකවත් ධර්මාර්ගයේ දිනු කරන්න බෑ ওই දොස් කියන ක්‍රමෙන්. ඔය අත්තරින්න ප්‍රයෝජනයක් තියෙන හැම දෙයකින්ම වටිනාකම දැකලා ඒකෙන් ඵලයක් ලබා ගන්න උත්සාහ කරන්න. හැමදේම ඇද හොය හොයා හැමදේම කුණු හොයා යනවනේ. ඔබට හම්බෙන්නෙත් කුණු තමයි. ජරාවම හම්බෙයි අන්තිමට. ඒ නිසා මේ තමන්ගේ මට්ටමින් හිතන්න එපා. ධර්මයේ පෙන්නලා තියෙන දේවල් කරන්න පුරුදු වෙන්න. ඒ වගේ තැන් බණ හොයාගෙන යන්න ගිහින් අහන්න. පළඟක් බඳගෙන වාඩි වෙන්න. හරියට බුද්ධාලම්බන ප්‍රීතිය කියන දේ ඇති වුණොත් ඕගලන්ට රෑ එළි වෙනකම් මේ පළඟ ලිහන්න ඕනේ නැහැ. සද්ධාතිස්ස රජතුමා කළු බුද්ධ රක්කිත කියන මහරහතන් වහන්සේ කළුගල් තලාවක සිට එතකොට කළුවර ගහක් යට කළුගල් තලාවක කාලකාරාම සූත්‍රයේ කළුවර රැක දේශනා කරා කියලා කියනවා. එළි වෙනකන් ඒ බුදුගුණ ශ්‍රවණය කළා කියලා කියනවා සද්ධාතිස්ස රජුරෝ හිටගෙන එළි වෙනකන්. එතකොට සාමාන්‍යයෙන් හිතන්න ඒ බුද්ධාලම්බන ප්‍රීතිය කොතරම්ද කියලා. කියන්නේ කිසිම අමාරුවක් දැනුන්නේ නැහැ කියලා කියනවා. ඉඳගත්තු තැන්වල ඉඳගෙනම හිටගත්තු තැන්වල හිටගෙනම ඒ ප්‍රීති ප්‍රමෝදය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන සීකරද්දී මේක හරියට ඇති වුණොත් භාවනා කරනවා කියන එක කිසිම අමාරුවක් නැතුව කරන්න පුළුවන් එක. මේක හරියට ඇති කරගන්න ඔය එළි වෙනකන් බණ කියනවා හුඟක් උපකාර වෙනවා. ඒ නිසා එළි වෙනකන් බණ කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන බුදුගුණ කියන ඒවා එළි වෙනකන් අහන්න. ඒකයි දැන් එළි වෙනකම් පිරිත් තියෙන සර්ව රාත්‍රික පිරිත්. පිරිත් පොතක් අරන් එළි වෙනකම් පිරිත් කියන්න. හොඳ සිහියෙන්. සිහිය හොඳට දියුණු වෙනවා. භාවනා මනසිකාරයක් හොඳට පවත්වන්න පුළුවන් වෙනවා. සහ ඒ භාවනා මනසිකාරයේ තීන මිද්දෙන් ගලව ගන්න පුළුවන් වෙනවා. දැන් භාවනා මනසිකාරයේ තීන මිද්දෙත් එක පැටලිලා තියෙනවා. මේක ගලව ගන්න හොඳ තැනක් තමයි එළි වෙනකම් බණහන එක. ওই ධර්ම ශ්‍රවණය කරද්දී එළි වෙනකම් පිරිත් කියන තැන් වල ගිහින් පිරිත් පොත කරන් කියන්නේ. ඒක සජ්ජායනාමේ කුසලයේ සහ සජ්ජායනාමේ හැකියාව තුළින් අර තීන මිද්දේ මඩින්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කරනකොට ස්වාමීන් වහන්සේ ලන්නේ ගිහිල්ලා අපි අහනවා. එතකොට ධර්ම ශ්‍රවණය කරලා එළි වෙනකම් බණහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට ඒ බණහනකොට අපිට තියෙන දේවල් මොනවද? සුසුසති සෝතං ඕදාහති අඤ්ඤාචිත්තං උපට්ඨපේති. හොඳින් කන්‍යෝමා ධර්මය අහනවා. ධර්මය අහන්න කැමැත්තක් ඇති කරගන්න ඉන්නේ. එතකොට ඒ අය අවබෝධ කළ යුතුයි කියන අදහසින් තමයි බණ අහන්නේ. එතකොට එතකොට රැවැලි වෙනකම් බණ අහන්න යනවා කියලා සිතක් පහළ වුණොත් ඒකත් මහා කුසලයක් සහ මහා පිනක්. ඒක ඒ නිසා පුරුදු වෙන්න ඒකට මේවා විශාල කුසල් ප්‍රමාණයක් සහ විශාල පිනක් සහ විශාල මානසික ශක්තියක් ඇති කරලා දෙන්න. මේ රැලි වෙනකම් බණ කියන පැය 11 12 එක දිගට බණ කියන ස්වාමීන් වහන්සේලාගෙන් විශාල උපකාරයක් තියෙනවා භාවනාවට. ඒක නිකරුණේ නැති කරගන්න එපා. දැන් භාවනා කරන අය නම් කිසි දවසක මේ ඔය වගේ දේවල් වලට නිකන් අපහාස කරන්න හිතන්නවත් එපා. භාවනාවක් ආයේ දිනු කරගන්න බැරි වෙයි. හේතුව තමයි භාවනාවක් වැඩුණත් ආයේ කුසල් වැඩෙන්නේ නැහැ. එනිසා ඒ වගේ තියෙන ප්‍රතිඵල දකින්න හරිය ප්‍රයෝජනවත්. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුදිත භාවයටපත් වීමට සිත මේ බුදුගුණ ශ්‍රවණය කිරීම බුදුගුණ නිතරහඬ එතකොට ඇති වෙන ප්‍රීතිය ප්‍රමුදිත භාවය. දැන් බුදුගුණ අහනකොට නීවරණ යටපත් වෙනවා.
ඒ සිත ප්‍රබෝධමත් වෙනවා. ඒ කියන්නේ සිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදම් ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතියෙන් යුතු භාවනාව පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධියෙන් යුතු සැපය ඇති වෙනවා. සැපසේ භාවනා කරන කෙනාට සමාධිය කියන දේ උපදිනවා. ඔන්නෝමයි බුද්ධානුස්සතිය දිනු කරගන්න මහෝපකාරී වෙන ධර්මයක් ඒක. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රතිඵල ගන්න මෙයා නිකරුණේ කාලෙක වෙන්න දෙන්න එපා. හරි. හැම දිනාටම එනං යතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නට තියෙන ප්‍රතිඵල ලබාගෙන බණ භාවනා දියුණු කර ගැනීමට වාසනාව උදා වේවා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.